වර්තමාන සමාජයේ බොහෝ රෝගීන් පීඩා විඳින තවත් පීඩාකාරී රෝගාබාධයක් ලෙසට හෝ නැතිනම් රෝගාබාධ කිහිපයක් ලෙසට සන්ධිගත වාත රෝග සඳහන් කළ හැකි. සන්ධිගත වාත රෝග පිළිබඳව සාකච්ඡාවේදී ඒ එක් රෝගයක් නොව රෝග කිහිපයක් ආයුර්වේද විග්‍රහයට අනුව හා දේශීය චිකිත්සා සම්ප්‍රදායන්ට අනුව සඳහන් කිරීමේදී සන්ධියාශ්‍රිතව හටගන්නා සියලුම වේදනාවන් එක වාත රෝගයක් ලෙසට සලකන්නේ නැහැ. ඒ අතුරු ප්‍රධාන රෝගයක් ලෙසට ආම වාතයේද තවත් ඒ ආකාරයෙන් පීඩාකාරී රෝග අවස්ථාවක් ලෙසට වාත රක්ත රෝගයේද ප්‍රධාන කොට දැක්විය හැකියි. ඒ නිසා මෙම රෝග අවස්ථා දෙක සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරනවා පැහැදිලි කිරීම සඳහා. ආම වාත රෝග තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මෙම රෝග තත්ත්වයට බඳුන්වන බොහෝ රෝගීන්ගේ දැකිය හැකි සුලභ ලක්ෂණයක් ලෙසට සන්ධීන්ගේ ඉදිමුම විශේෂයෙන්ම ධනේශ සන්ධීන් ආරම්භ වී සෙසු විශාල සන්ධීන් ඊට පසු කුඩා සන්ධීන් දක්වා ඇති කරන්නා වූ සෝතය නැත්නම් ඉදිමුම සමග හටගන්නා වූ වේදනාව ප්‍රකට කරනවා. ඊට අමතරව රෝගියාගේ ක්‍රියාකාරීත්වයේ නැතිනම් එදින්දා ක්‍රියාකාරීත්වයේ ඇති කරන්නා වූ අඩපණ ස්වභාවය නැත්නම් අපි කිව්වොත් එහෙම අලස ස්වභාවය ආදී ප්‍රකට කරුණු ලෙසට දැකිය හැකි. ඒක ඒ ආකාරයට සිද්ධ වෙන්නේ සන්ධීන්ගේ ක්‍රියාකාරීත්වය නිසියාකාරයෙන් සිදු නොවන කල්හි කායිකව මෙන්ම මානසිකව ඇති කරන්නා වූ බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට මෙවැනි රෝගීන් ඒ සඳහා කළ යුතු පිළියම් විදිහට බොහෝ දුර හිතන්නේ වේදනාව අඩු කර ගැනීම සහ කෙසේ හෝ එදිනදා කටයුතු වල නිරත වීම. නමුත් සිදු කළ යුත්තේ ඒ නොමේ. රෝගයට හේතු කාරණය නිසියාකාරයෙන් අවබෝධ කොටගෙන ඊට සුදුසු සහ ඊට නියමිත නිවැරදිම චිකිත්සාව සඳහා යොමු වීමයි. අමවත් රෝග අවස්ථාවේදී කරනු ලබන චිකිත්සාව වන් අතර මෙහිදී මා නැවත මතක් කරනවා ආමවත කියන අවස්ථාව විවිධ අර්ථකථනයන් දැක්වෙනවා. මෙහි අපි සඳහන් කරන්නේ සන්ධි සන්ධීන් පීඩාවට පත් කරන සන්ධි ආශ්‍රිතව හටගන්නා ආමවත රෝග තත්ත්වය. මෙහිදී මා මුලින්ම සඳහන් කළ ආකාරයටම සන්ධීන්ගේ ඉදිමුම සහ වේදනාව තමයි ප්‍රකටම කර්ම ලක්ෂණ වන්නේ. එහිදී ඉදිමුම ඇතිවන්නේ ආමේ ප්‍රධාන බලපෑමෙන්. ආමේ යනුවෙන් හඳුනු ලබන්නේ රස ධාතුවේ නොදිර වූ ස්වභාවය, විදග්ධ ස්වභාවය. එහිදී එම නොදිර වූ නැත්නම් විදග්ධතාවයට පත් වූ රස ධාතුව රක්ත ධාතුව හා මිශ්‍ර වී ශාරීරික ගමන් කොට සන්ධිස්ථාන ආශ්‍රයෙහි තැන්පත් වී මෙම ප්‍රදාහිත තත්ත්වය සෝතය ඉදිමුම නිර්මාණය කරගන්නු ලබනවා. ඒකම එහි වාතයේ මෙහෙවීමෙන් තමයි මේ ක්‍රියාවලිය සිදුවන්නේ. වාතයේ නයිසර්ගික ගුණය තමයි වේදනාව. එනිසාම උග්‍ර වේදනාව හටගන්නවා. ඉදිමුම වේදනාව ඇතැම් විට 10 යන ලක්ෂණ සන්ධිගත ආමවාත රෝග අවස්ථාවන්හිදී ප්‍රකටවම දැකිය හැකියි. මෙහිදී චිකිත්සාව ලෙසට සිදු කළ යුතු වන්නේ ආම පාචනය ප්‍රධාන වූ චිකිත්සා පද්ධතියක්. බාහිරින් පමණක් ප්‍රතිකාර කිරීම තුළින් ආමවාත සන්ධිගත ආමවාත රෝග අවස්ථාව කිසිලෙත් සුව කරන්නට බැහැ. ඒ නිසා අභ්‍යන්තර ඖෂධ වර්ග ප්‍රයෝගය ඉතාමත්ම වැදගත් සහ ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒ ලෙසටම බාහිරින් කළ යුතු පිළියම් බොහොමයක්ද පවතිනවා. උදාහරණයක් ලෙස තෛල අභ්‍යංගය, පත්තු තැවිලි ආදී චිකිත්සා උපක්‍රම. මෙහිදී සෝත සහිත නැත්නම් ඉදිමුම් සහිත අවස්ථාවේදී කිසිම වෙලාවක තර්පණ නැත්නම් සිසිල් මෘදු ගුණයුත් තෙල් වර්ග භාවිතා කරන්නේ නැහැ. එසේ වූ කල ආමේ තවත් ප්‍රවෘද්ධතාවයට පත් වෙන නිසා ඒ ආකාරයටම තමයි තැවිල්ල සහ මැල්ලුම් පත්තු ආදී ඖෂධ ද්‍රව්‍ය දීමේදී කරුණු සැලකිල්ලට ගන්න ඕන. එසේම කාලාන්තරයක් තිස්සේ පවතින ආමවාතයේ මූලික අවස්ථාව අප නොසලකා හැර කාලාන්තරයක් ගත වූ පසු සිදුවන ප්‍රතිවිපාකයේ සන්ධිගතව ඉතා සෝචනීයයි. හේතුවන්නේ අප සඳහන් කළා වූ නොදිර වූ ආමය තමයි සන්ධිස්ථානයන්හි තැන්පත් වී ඉදිමුම සහ වේදනාව උපදවාලන්නේ. මේ ඇත්තටම විස සහිත කොටස්. එහිදී එම විස සහිත ද්‍රාවණය තුළින් සිදුවන්නේ
අදාළ සන්ධිස්ථානයේ බන්ධක පටක ආදිය ඛාදනය කරමින් මෘදුවස්ති කොටස් ඛාදනය කර දමමින් අප නිතරසන පුරුදු වචනය තමයි කාටලේජ් ගෙවිලා කියන එක. මේ ඒ කියන්නේ සන්ධීන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම. ඉනිග්විතිව ආශ්‍රිත ප්‍රධාන සන්ධිස්ථානද දිරීමට ලක් කිරීම දක්වා රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන් නොසලකා හැරීම තුළින් කාලයක් ගතවීම තුළින්. එබැවින් රෝගයේ ලක්ෂණ හා රෝගයේ ස්වභාවය නිවැරදිව හඳුනාගෙන සිදු කරනු ලබන ප්‍රතිකාරය. එසේ නැත්නම් රෝගයට අනුරූපීව සිදු කරනා වූ සාධාරණ චිකිත්සාව තුළින් මෙම රෝග අවස්ථාව ඉතාමත්ම සුළු කාල සීමාවක් තුළදී නිට්ටාවට සුව කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ රඳා පවතින්නේ රෝගියාගේ රෝගය පිළිබඳ තියෙනා වූ ආකල්පය සහ චිකිත්සාව සඳහා නිසි ආකාරයෙන් යොමු වීමන කරුණු මතම තමයි. මේ ආකාරයටම ආමවාත්‍ය ලෙසටම තවත් ඒහා සමාන රූප ලක්ෂණ සහිත රෝග අවස්ථාවක් ලෙසට වාතරක්ත රෝග අවස්ථාව සඳහන් කරන්න පුළුවන්. එහිදී අප ආමය සහ රක්තය යන කරුණු දෙක නිවැරදිව දෙකොටසකට වෙන් කරලා විග්‍රහ කරන්න වෙනවා. වාතරක්ත රෝග අවස්ථාවේදී සිදුවන්නේ දූෂණයට ලක් වූ රක්තය, වාතය සහ මුසුව සන්ධිස්ථාන ආක්‍රමණය කරමින් හටගන්නා වූ ඉදිමුම දාහය සහ වේදනාව සහිත සන්ධිගත වාත රෝග අවස්ථාවක්. මේ අවස්ථා දෙක මා නැවත මතක් කරනවා, වාත රක්ත සහ ආම වාත කියන රෝග දෙකක්. ඒ නිසා චිකිත්සාව සම්පූර්ණයෙන්ම දිවදැරුම් වෙන්නම ඕන. චිකිත්සාව එකිනෙකට සමාන අවස්ථා යම් යම් තැන්වල තිබුණත් බොහෝ විට චිකිත්සාව දෙපරිදි වෙනවා. ඒ ආකාරයටම වාතරක්ත රෝගයේදී සිදුවන ක්‍රියාවලිය වන්නේ දෙහිවින් ශරීරයේ කුඩා සන්ධිස්ථාන මුලින් රෝගයට ආක්‍රමණය වීමෙන්, ඒ කියන්නේ ඉදිමුම, සෝතය, දාහය කියන කර්ම ප්‍රකට කරමින් ක්‍රමක්‍රමයෙන් විශාල සන්ධි කරා, විශාල සන්ධිස්ථාන කරා රෝගේ පැතිර යන රෝග අවස්ථා දෙකෙහිදීම රෝගයට ගොදුරවන සන්ධිස්ථාන සඳහන් කිරීමේදී ආමවත වාතරක්ත අවස්ථා දෙකෙහිදීම සඳහන් කිරීමේදී විශේෂයෙන් දනහිස, වැලමිට, උරහිස, ඇඟිලි පුරුක්, කොඳු වැට පිළාශ්‍රිත ස්ථාන යන මේ කීනුකී සියලුම සන්ධීන් රෝගයට ගොදුරු විය හැකියි. ඒ අනුක්‍රමණීව සිදුවන දෙයක් නිසා රෝගේ ශරීරය පුරා පැතිරෙන අවස්ථාව යනු රෝගේ ජීර්ණ අවස්ථාව, ඒ කියන්නේ රෝගේ ශරීරය තුළ තැම්පත් වී පීඩාව උග්‍රම අවස්ථාවට පත්වන අවස්ථාව. එබැවින් චිකිත්සාවේදී ඉතාමත්ම පහසුවේ මුල් අවදී සිදු කරන ලබන චිකිත්සාව. එනමුත් රෝගේ කෙතරම් පැරණුණ චිකිත්සාවක් නොකළ යුතු මට්ටමක පවතින්නේ නැහැ. පැහැදිලිවම සාධාරණ සහ ප්‍රත්‍යක්ෂ චිකිත්සාවන් ඒ සඳහා තියෙනවා. රෝග අවස්ථා දෙකෙහිදීම මේ සඳහන් කළා වූ ආමවාත සහ වාතරක්ත කියන රෝග අවස්ථා දෙකෙහිදීම සිදුවන අවසාන ප්‍රතිඵල එකක් සිදුවන්නේ සන්ධීන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම, හීන කිරීම හා නවතා දැමීම සහ අස්ථීන්ගේ දිරායම යන කරුණු කාරණයි. එබැවින් අප සැලකිලිමත් විය යුතු සහ අවධාරණයට යොමු කළ යුතු කාරණේ වන්නේ රෝගයේ බැරෑරුම්කම මනාව අවබෝධ කරගෙන නිසි වෛද්‍ය උපදෙස් සහ නිසි ක්‍රමවේදයන්ට අනුව චිකිත්සාව සඳහා යොමු වීම. නැවත වතාවක් මා කියනවා, මෙම චිකිත්සාව ශරීරයට අභ්‍යන්තරයෙන් සිදු කරන්නා වූ පාන ඖෂධ ප්‍රතිකාර මෙන්ම බාහිරින් සිදු කරන්නා වූ තෛලබ්බංග, තැවිලි, පත්තු මැල්ලුම් ලේපන ආදී චිකිත්සාවන්ගෙන් සමන්විතයි. එබැවින් ඒ අංග දෙකම සමබරව සිදුවිය යුතුයි. සාධාරණ චිකිත්සාව ගොඩනැගෙන්නේ එවිටයි. ඒ ආකාරයට රෝගියාගේ කැපවීම සහ උනන්දුව මත සිදු කරන්නා වූ තත්‍යක්ෂ සාධාරණ චිකිත්සාව නිසක සුවය සඳහා ඉවහල් වෙනවා. මේ දැක්වෙන්නේ ආමවාතය නිසා ඉදිමුමට නැත්නම් සෝතයට පත් වූ දන හිසක්. මෙහිදී ඉදිමුම පමණක් නෙමෙයි මෙවැනි රෝගියෙකුට ඇතිවන බොහෝ සංකූලතා තියෙනවා. එහිදී ආමවාත චිකිත්සාවේදී දනහිස සම්බන්ධ ඉදිමුමේදී පළමුවෙන්ම සිදු කර යුතු වන්නේ එහි ඉදිමුම ඉවත් කර ගැනීම. මෙසේ ඉදිමුම ඇති වෙන්නේ ආමයේ තැන්පත් වීම නිසා දනහිසෙහි ඒ ආශ්‍රිත පටක හා අවකාශය ආමෙන් පිරී ගොස් නැතිනම් විස සහිත එම ද්‍රාවණයෙන් පිරී ගොස් ඉදිමුම ජනිත වීමයි. ඒ සඳහා ප්‍රතිකාර කිරීමේදී මුලින්ම ඉදිමුම නැති කිරීම නැත්තම් සෝත හර මැල්ලුමක් අපි භාවිතා කරනවා. එම මැල්ලුම තමයි මෙහි දකින්න ලැබෙන්නේ.
මෙම මැල්ලුම නොකඩවා රාත්‍රියට දින 21ක් අප විසින් නිර්දේශ කරනවා. ඊට පස්සේ ඒ කාලයේ නියමාකාරයෙන් සිදු කරාට පස්සේ මැල්ලුව ප්‍රතිකාරය ඉදිමුව බැහැල යනවා. ඊළඟට අවශ්‍ය වෙනවා කාටලේජ් නිර්මාණය කර ගැනීම. ඒ සඳහා තමයි පත්තුව නිර්දේශ කරන්නේ. ඒ පත්තුව නොකඩවා මාසක පමණ කාලයක් භාවිතා කළ යුතු වෙනවා. එෙහිදී ඔබට දැක ගන්න පුළුවන් ක්‍රමයෙන් කිවී ගිය කාටලේජ් කොටස් නැවත වැඩිවීමට ලක්වනවා. මේ ආකාරයට විධිමත් විදිහට අභ්‍යන්තර ඖෂධ ගන්න ගම බාහිරින් කරන චිකිත්සාව තමයි මෙහිදී පැහැදිලි කරන්නේ මේ රූප සටහන තුලින්.